එදාසම්සිය අසූ එකේ අවුරුද්දේ ඒ කාලේ තිබිච්ච ආණ්ඩුව මාව ගහක් උහුල්නගේ උහුල්ලා විසිකනවා මොනරාගලට මම වැටෙන්න ගිහිල්ලා අප්කම්පිට ජනපද විද්‍යාලය කියන අති දුෂ්කර පාසලට ඒ පාසලේ දරුවන්ට වැසිකිළියක්වත් තිබුණේ නැහැ හරිම දුෂ්කරයි ඉතින් ඒ පාසලට ආවා හතේ පන්ති ඉගෙනගත්ත පුංචි දැරියක් ඒ බොහොම දක්ෂයි දවසක් උදේ පාන්දර පන්තියට ගියාම මේ දරුවා පේන්න හිටියේ නැහැ මම සුපිරිතම අන්තර්ජාල අත්දැකීම SLT වෙතින්ම පමණයි වෙයි කියලා දැනගන්න හැමෝම ඉතාලම කනගාටු දායක ප්‍රවෘත්තියක් එයා මිය ගිහිල්ලා කියලා මම වරුවක් නෑඩු දාලා තවත් ගුරුවරයෙක් එක්ක මලගෙදර හොයාගෙන යනවා යාගේ ඒකේ මලගෙදර තිබුණේ ඔක්කම්පිටියේ දෙමටමල් විහාරයේ ආසන්නේ පොඩි වැවක් තියෙනවා ඒ වැව කිට්ටුව දෙමටමල් විහාරය කියන්නේ ඔය දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධ වෙලාවේ පරදින සද්ධාතිස්ස ගිහිල්ලා හැංගෙන පන්සල ඇඳියට හැංගෙනනේ පන්සලක ඒ පන්සල දැන් දෙටුමල් කියන එක තමයි දෙමටමල් වුණා කියලා කියන්නේ ඒ කිට්ටුව තමයි ඒ ගෙදර තිබුණේ පුංචි කටුමැටි ගහපු ගෙයක් ගේ කොච්චර පොඩිද කියනවා නම් ඒ ඇතුලේ ඇගේ මිනිය තියන ඉඩ තිබුණේ නැහැ ගේම් පිටේ ආරත්තක් බාලා බාල පෙට්ටියක ඇගේ දේහය තැන්පත් කරලා තිබුණේ ඒ මඩුව හදා දීලා තිබුණේ පෙට්ටිය රඳවන ගමේ අය සල්ලි එකතු කරලා මට හොඳට මතකයි ඇගේ දේහයට අඳලා තිබුණේ අර පඳු පාට වෙච්ච පාසල් ඇඳපු සුදු ගවුම මලගෙදර 10ක් 12ක් සෙනග හිටියේ නෑ ඒ තාත්ත මැදිවිය කෙනෙක් මගේ වයස අඩු 25ක් විතර කෙනෙක් එතකොට කවුරුත් ඇඬුවේ නෑ මලගෙදර මම තාත්තට කිට්ටු වෙලා අහනවා මොකද උනේ කියලා තාත්තා මට කියනවා මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා වැවට යනවා මල් කඩන්න මල් කඩාගෙන ඇවිල්ලා විකුණුවා පන්සලට යන අයට ඒ ලැබෙන සල්ලි වලින් එයාට ඕන කරන දේවල් ගන්නවා සල්ලි ඉතුරුනොත් ගෙදර වේදමටත් දෙනවා කියලා ඒ නොවැම්බර් මාසේ වහිනවා හොඳට මෙහාට වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් තියෙනවා පෝයට වැඩියෙන් සෙනගෙනව පන්සලට ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණ ගන්න පුළුවන් කියලා ඇය වේලාසන වැවට ගියා පැය වෙනකල් ආවේ නැහැ මිනිස්සු කලෝර වෙනකොට හුලුවද පත්තරන් ගිහලා වැවටේ බැලුවා හොයාගන්න බැරි වුණා පහුවෙන්ද උදේ පාන්දර ඇගේ මිනිය පාවල ඇවිත්තුන වැවේ උරට ඇගේ අතක ලිහි ගිය නිලුම් මල් දෙකක් රැඳිලා තිබුණා දැන් ওই සිද්ධිය ඇහුවට පස්සේ මම විශාල කම්පාවක් මගේ හිතේ ඇති වෙන්නේ අපි මම මාරු වෙලා ආපහු ඇවිල්ලා අමර දේවයන් යෝජනා කළාම අපි මදුවන්ති කරමු කියලා ඒකෙදි මම මේ සිද්ධිය ලියන්න උත්සාහ කරනවා එහම ලියද්දි පොඩි වෙනසක් කරනවා මේකේ ස්ථාන නාම වෙනස් කරනවා මොකද සිද්ධිය උනේ ඔක්කම්පිටියේ දෙමටවල් විහාරේ වුණාට වඩාත් ප්‍රකට ස්ථාන නාම දෙකක් සොරබොර සහ මහියංගණය සම්බන්ධ කරගන්නවා ඒ කලාපයෙන් පිටට මං ගෙනියන්න වෙල්ලස්සෙම තමයි ඒවත් ඔක්කොම එහම ලියලා වඩාත් ආශ්චර්යවත් දේ ඒක නෙමෙයි ප්‍රියා ඕක අමරදේවයන්ගේ 64 වෙනි ජන්මදින උත්සවයක් තිබුණා කොළඹ ටවර් රඟහලේ. එදා මූලාශ්‍රමේ මහාචාර්ය සරච්චන්දයන් හිටියේ. මටත් පොඩි කතාවක් තිබුණා. එදා අමරදේවයන් ওই කතාවත් කියලා ගායනා කළා ගීතේ. එදා ඇත්තට මේ වේදිකාවේ තිබු හොඟ දිනෙක ඇස්සල කඳුළු තිබුණා. නමුත් ඒ දරුවගේ මලගෙදර දවසේ ඇය වෙනුවෙන් අඬන්න කවුරුත් හිටියේ නැහැ. ඒ අවුරුදු ගානකට පස්සේ නැගිච්ච හැම කඳුලක්ම ඒ ඔක්කම් පිටේ අප්‍රකට වැවේ එරිලා මිය ගියේ ඒ 11 හැවිරි දෙරි වෙන විදිහට මට හිතෙනවා කලා නිර්මාණ වලට හුඟක් දේවල් කරන්න පුළුවන් කියලා හිතෙනවා ඇත්තට මේ දරුවගේ හැබැයි අවමංගල්‍ය පැවැත්තුනේ ඔක්කම් පිටියේ නෙමෙයි ටවර් රඟහලෙදි කියලායි මම හිතන්නේ සුදු නෙළුමකෝ සොර බොර ගවේ මල් සුවගදුන් මහියංගනේ පුන් පෝයදා පාලෝස්වකේ මල් නෙලා විකුණු පන්සලේ වැවට කළුවර යාවුණා සංසාර දුක වුණා වැවට කළුවර යාවුණා
una sansara duka una nelu mal nita pihiruna eha yurata pauna sudu nelumako sorabora lave mal suvada dun mahi angani sihin siri pola lahuna yuru te kopula se guna sudu nenu mal dasa piyavi meha yurata pauna sudu nelumako sora bora gale mal suvanga dun mahi angane kun oyada halosake mal nela ikunu pansale sudu nelumako